අයිබෝවන් එමෝටම මේ වීඩියෝ එක බලන්න යන එස්වා දුරු කරන විදිය. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා එස්වා දුරු කරන විදිය. ඒක කරන්න කියලා තියෙන්නේ අඟහරුවා දටයි ඉරිදාටයි, ඒ වගේම අමාවක දවසත් හොඳම දවස. නමුත් අද දවස ඉතාම විශේෂයි. හේතුව තමයි අද අමාවක දවසයි අඟහරුවාද දවසයි දෙකම එකට එන නිසා හිතාම හොඳ දවස. ඒ නිසා අනිවාර්යෙන් හැමෝම මේක කරන්න. මේක කරන්න ඕනේ අවසට. ඇත්තටම එස්වහ වැදුනා කියන්නේ අපිට කිසිම දෙයක් ඉස්සරහට යන්න බෑ. ඒ වගේම පොඩි ඇයට කන්න බැරි වෙනවා, පාඩම් කරන්න බැරි වෙනවා, ඒ වගේ ගොඩාක් දේවල් ඇති වෙනවා. ඒ නිසා මේක සතියට සැරයක් කරනවා නම් හොඳයි. ගොඩාක් එස්වහ තියෙනවා කියලා ඔයාලට හිතනවා නම් අනිවාර්යෙන් සතියට සැරයක් මේක කරන්න. අඟහරුවාදවෝ ඉරිදාට කරන්න. නමුත් අද හැමෝම අනිවාර්යෙන් කරන්න. මේක කරන්න ඕනේ gedara ඉන්න ගැහණු කෙනා තමයි, වැඩිමල් ගැහණු කෙනා. අම්මලාරි නැන්දමලාරි කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් ආච්චිලා ඒ අයත් කරන්න පුළුවන්. එහෙම කවුරු නැති gedara කෙනා gedara ඉන්න ගැහනු කෙනක් කරන්න පුළුවන්. පිරිමෑය කරන්න හොඳන. දැන් බලමු මොකද්ද කරන්න ඕනේ කියලා. මේක හවසට තමයි කරන්න ඕනේ. මේක කරලා ගෙදරින් එළියට යන්න එපා. ඒ වගේම කණ්ඩ කලින් කරන එකත් හොඳයි. ගෙදර ඉන්න හැමෝටම බිම රවුමට වගේ වාඩි වෙන්න කියලා ගැහනු කෙනා මේක කරන්න. කරන්න ඕන දේ තමයි පොල් කට්ටක් හෝ පත්‍ර කොළයක මම කියන දේ දාගන්න. දාලා වාඩි වෙලා ඉන්න හැමෝගෙම ඔළුව වටේ මේක කරකවන්න ඕනේ. ඔළුව නෙවෙයි කරකවන්න ඕනේ, ඔයාගේ අතේ තියෙන පොල් කට්ට. එයාලාගේ ඔළුව උඩින් වම් පැත්තෙන් තුන් පාරක් දකුණු පැත්තෙන් තුන් පාරක් කරකවන්න ඕනේ. ඊට පස්සේ එයාලට ඒකට තූ 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 කියලා තුන් පාරක් කෙල ගහන්න කියන්න ඕනේ. එහෙම කෙල විසික්වෙන්න දාන්න නෑ, නිකන් අර තූ තූ කියලා කිව්වාම ඇති. ඊට පස්සේ ඒ කරන කෙනා තමුන්ගේ ඔළුව වටේ තුන් පාරක් වම් පැත්තෙනු දකුණු පැත්තෙනුත් ඒ පොල් කට්ට කරකවලා ඒ විදිහටම කෙල ගාලා ඒක පුච්චන්න ඕනේ. ඒක පුච්චන්න පුළුවන් gedarin heliyට පුච්චනවා නම්. පුච්චලා කකුල් දෙක සෝදලා ගේතුලට එන්න. ආපහු gedarin heliyට යන්න එපා කවුරු. පුච්චලා එළිය වතුර තියෙනවා නම් කකුල් දෙක සෝදලාම ගේතුලට එන්න. ගේතුලේ පුච්චන්න පුළුවන් අය, දරලිපත් තියන අය ගේතුලෙම පුච්චන්න. දැන් බලමු මොකද්ද ඒ පොල් කට්ටට දාන්න ඕනේ කියලා. මේ වගේ පොල් කට්ටක් අරගන්න. පොල් කට්ට හෙල් තියෙන එකක් ගන්න එක තමයි හොඳයි. කියන්නේ අර නැට්ට තියෙන පැත්ත පොල් කට්ට ගන්න එක තමයි හොඳ. ඒකට දාන්න ලුණු ටිකක්, කැට ලුණු තමයි ගන්න ඕනේ. ඒ වගේම වේලිච්ච මිරිස් තුනක් හෝ පහක්. ඒක සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ, නැට්ට කැඩිච්ච ඒවා නැතුව හොඳට සම්පූර්ණයෙන් තියෙන ඒවා ගන්න. ඒ වගේම ගම්මිරිස් ටිකක් ගන්න. අබ ටිකකුත් දාන්න ඒකටම. ඒ වගේම කපුරු, කපුරු තියෙනවා නම් ගන්න, නැත්තම් අවුලක් නැහැ. අනිවාර්යෙන් කැටලුණුයි මිරිස් කරලුයි අබයි ගන්න ඕනේ. මේ ටික මං කියපු විදිහට කරලා ඊට පස්සේ පුච්චන්න. අනිවාර්යෙන් ඔයාලගේ සියලු එස්වහ කටව ඔක්කොම දුරු වෙලා යයි. මේක අනිවාර්යෙන් කරන්න. මේක ඔයාලටම තේරුම් ගන්න පුළුවන් එස්වහ තියෙනවද නැද්ද කියලා. හේතුව තමයි සාමාන්‍ය අපි ගින්දරට මිරිස් කරලක් වැටුණොත් එම එක සැර අපිට හින්නම බෑ. නමුත් මේ වගේ එස්වහ තියෙනවා නම් ඔයාලා පුච්චාදි කිසිම සැරයක් එන්න නැහැ. ඒ වගේ ලුණු පුපුරන එකත් අඩු වෙයි. ගොඩක් එස්වහ තියෙනවා කියලා ඒකෙම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරෙන අය සතියට සැරයක් මේක කරන්න. ඉරිදාව අඟහරුවාදට කරන්න. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.